තමයි. හැබැයි ද අපිට චිත්‍රපටේ නරඹන්නට පුළුවන්කම තිබුණා. මේ පොතේ කියලා තියෙන විදියට මේ චිත්‍රපටය සිනමාවේ සකස් කඩය කියලා තමයි ඉස්සබේසේ කරන්නේ හඳුන්වන්නේ. සකස් කඩය නොකී කටුගේ කටහඹස් කට කිව්වට අපේ බොහෝ සිනමාකරුවන් බටල්ෂිප් පටෙන්කින් චිත්‍රපටය නරඹන්නේ නැත. එසේ නරඹු පමණින්ම සිනමාකරුවන් වන්නටද නොහැක. එසේ නරඹන්නේ නැතුව චිත්‍රපට හොඳ චිත්‍රපටය හදපුවත් ඉන්නවා. ඒ නිසා එහෙත් යමක් මුලින්ම ඉගෙන ගත්තාම ඒක ඉතා වැදගත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ බටල්ෂිප් පටෙන්කින් කෘතිය නරඹීම සිනමාකරණ හැදෑරීමේදී වැදගත් බවට පත් වෙනවා. මතව කාමාව කියන තිස්ස සාමාන්‍ය සිනමා විචාරකයෙකු හැටට ලියන භාෂාව ඉතාම රමණීය භාෂාවක්. තිස්ස වතාවක් අබා චිත්‍රපටයේ වදකාගාරය ගැන ලියනවා. මේ වදකාගාරය දකින විට එහි ඇති දංගෙඩියට හිස දෙන්නට වඩා මේතන වඩා සුදුසු වන්නේ යක්ෂිත සෞරෙක් සමග පාචාන සතකයක් ලබාගෙන යසීමට මරුවකි තැනක කියලා. යක්ෂිත සැවුලකු සමග පාෂාන සතකයක් පානය කිරීමට සුදුසු තැනක් කැලියදේ කියලා ඉසජපන් දිනයට වඩා. දැන් මේක තීරණ ගන්න ටිකක් කල් යනවා. දැන් මට මේක ඊයේ මට මේ වචනේ මතක් වෙලා මගේ මිත්‍රයෙක් කට්ටිය වාරනවල කැම එකක් ගේන්න යනකොට මේ මං කව මට මචං නේ රංගෙන් මරන් ගිහින් මට මේ ෂවුඩෙක් දුනොත් හොඳයි කියලා. මට ටිකක් කලා ගිහිල්ලා මම දන්න මිත්‍රයෙක් අක්කෝ කැම එකක් අරන් නෙලලා මචං මේ මුදුන මචං මං එළවලු කැම එකක් විතර නම් ආවේ මේ මොකද මේ වැව් මාළු තිබුණ නෑ කැම එකේ කියලා. ඒ අන්තිමට මට යක්ෂිත සමුලෙක් නැත්නම් ඩෙවල් කරපු චිකන් එකක් සමග 100ක් ගහමු කියන කතන්දරේ කියන්න ගිහිල්ලා මට සිද්ධ වුණේ ඒ වැඩේ. මොකද තිස්ස ඒ භාෂාවේදී ඉතාම උපහාසය කරන සමහර චිත්‍රපටිය ගැන කියන ගමන් කියනවා මේ සිනමා කෘතිය නරඹන අතරතුර මෙහි වහලේ ඇති උළු කෑල්ලක් ගැලවි ඇති තැනින් සිවිලිම ගැලවි ඇති තැනින් එන එළිය දිශා බලාගෙන හිටියයි. මෙහෙම ඒ සිවිලිම් මෙච්චරක් තිබ්බයි කියලා විචාරය ලියනවා. මේක සමහර චිත්‍රපටි සම්බන්ධයෙන් චිත්‍රපටිය නරඹනවාට වඩා රසවත් හා ඉතාම ත්‍රාසජනක බරපතල දේවල්. මොකද ඊට පස්සේ සිනමාකරුවෝ මන් දන්නවා අපි සාමාන්‍ය සිනමා වෙන්නේ එක හොඳ කිව්වොත් හොඳයි නැත්නම් නරක කිව්වොත් එයිමයි. හොඳ කියන්න ගිහලා තිස්ස මේ බැනුම් අහ ගන්නවා. මේ හොඳ කියන්න ගිහලා ප්‍රශංසා අහ ගන්නවා. ඒ වගේම නරක කියන්න ගිහලා බැනුම් අහ ගන්නවා. සුමතිර සමාගමේ චිත්‍රපටයේ විතර නාටකය ගැන විචාරය කිව්වම තිස්සට ඒක ලියන්න වෙන්නේ චිත්‍රපටය තිරගත වෙලා අවසාන වෙනකොට. මොකද සමාගම කැමති නැහැ මේ චිත්‍රපටය ගැන දාන්න. මොකද තිස්සගේ විචාරයේ ඊට බල සම්පන්න නිසා මහත්මේ තිස්ස. කොහෙද වෙනද තිස්ස කතා කරේ තිස්ස ලියුවේ මේ බැටල්ෂිප් පටන්කින් චිත්‍රපටය ගැන. මේ කෘතිය ගැන කතා කරද්දී මම කැමති තිස්ස ලියපු තැන් වලින්ම උපයෝගී කරගන්න. මේ සිනමා කෘතිය නිර්මාණය කිරීම පසුපස තිබෙන කතාව නැත්තම් එයින් සිදු වූ අරමුදය නැත්තම් එයින් සිදු වූ අරගලය සිනමා කෘතියට වඩා වෙනස්. සෝජියා සයින්ස්ටයින් අවුරුදු 50ක් වැනි කෙටි කලක් ජීවත් වෙලා බොහොම හිතමාරුවෙන් මිය යන කලාකරුවෙක්. නැත්තම් අපි කියනවා නිදවසක අපි ආනන්ද සමරපෝන් පිළිබඳ ජාතික ගීයත් එක්ක ඇවිල්ලා දෙනවා වගේ කියනවනේ සමරපෝන් නොමරා මැරුවා කියලා කිව්ව එක. ඒ වගේ එබඳු මරණයකට පාත්‍ර වෙච්ච සිනමා කරුවෙක් තමයි අයිසන්ස්ටයින්. හේතුව ඔහු බලාපොරොත්තු වෙච්ච සිනමාවවත් ඔහු විසින් හදපු සිනමාවවත් කියන කාරණා අතර තිබිච්ච අර්ථය. රුසියානු විප්ලවයට හදවතින්ම දායක වෙලා තමන් ඉගෙනගත්තු ගෘහ නිර්මාණ ශිල්පය පසෙ කළා සිනමා කරන්නට ආයෙනවා. ඔහුගේ පියාත්මයකට විරුද්ධයි. පියාත්ම මරණයට හැරලා යනවා. හැබැයි අයිසන්ස්ටයින් ඇතුළු පිරිස බලාපොරොත්තු වෙනවා කේතුමති රාජධානියක්. තමන් කෘෂි පරිදි චිත්‍රපට හදන්නට තමන් හිතන පරිදි චිත්‍රපට සඳහා ආයෝජනය ලැබේ. තමන්ට ඕන දේවල් හම්බ වෙයි. එහෙම නැත්නම් අපිට කියන පරිදි නිදහස ලැබේ. මේක තමයි
හැම කෙනෙක්ම ජීවිතයේ සිනමාකරුවෙක්ගේ කලාකරුවෙක්ගේ බලාපොරොත්තුව. අයිසන්ස්ටයින්ටත් ඒ බලාපොරොත්තුව ඒ කාර්යෙම තිබුණා. හැබැයි 1820 වෙනකොට යුද්ධවලට මැදිහත් වෙච්ච රුසියාවට තිබුණු දේවල් කරන්නට හැකියාවක් ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනකොට මේ පිරිසට පොඩ්ඩක් මේ සෙට් එකට වෙන්නේ වාඩි වෙලා න්‍යායන් ගැන කතා කරන්න. සෝවියට් දේශයේ සමහර ලංකාව වගේ රටවලත් සමහරලාට කලාකාරයන්ට බලය හම්බුනම ඒ බලය ඉතාම භයානකයි. මොකද මම හිතනවා ඒ තරම් භයානක අවස්ථාවක් එන්න කලාකාරයන්ට බලය හම්බුනා. මොකද ඌ ඉස්සල්ලාම කපන්නේ උගේ ජාතිය උගේ බෙල්ල. මේ මේක ඉතාම පැහැදිලි පිළිගන්න දකලා තියෙන දෙයක් මොහුගේ කාලය තුල. ඉස්ලාම් කරන යාගේ නිර්මාණ වලට අවහිරකම් කරන්න. එහෙම නැත්නම් ඒවට යොදිය හැකි බලය යොදන්න. අයිසන්ස්ටයින්ලා ඒකට අහු වුණා. අයිසන්ස්ටයින් නෙමෙයි ඊට පස්සේ ක්‍රෙන්සා ෆ්ලයින් කරපු සිනමා කරුවා එහෙම නැත්නම් තර්කෝස්කී මේ සියලු දාට ඔබ රුසියාවේ දිසිද්ද වෙනවා. අයිසන්ස්ටයින් මේ කෘතිය නිර්මාණය කරන්නට කර ස්ට්‍රයික් චිත්‍රපටය නිර්මාණය කළා. දැන් මේ චිත්‍රපටය හදන්නේ අවුරුදු ගානකට පස්සේ රුසියාවේ පාලනයට ලකුණු දාන්නේ නැත්නම් අපේ භාෂාවෙන් ගොත් කඩේ යන්නේ. හැබැයි කඩේ යනකොට ගිහිල්ලා හොඳ චිත්‍රපටිය හදන්න පුළුවන්. අපි දන්නවනේ අපේ චිත්‍රපටිය අපේ නිර්මාණ පිළිපස්සේ අපි පහුගිය කාලේ වර්තමානයේ කඩේ ගිය චිත්‍රපටි තියෙනවනේ. පුළුවන්. ලෝකේ බොහෝ චිත්‍රපටි තියෙනවා කඩේ ගිහිල්ලා කඩේ යන ගමන් වැඩගත් වැඩ කරන. බැටල්ෂිප් පොටෙම්කින් එහෙම එකක්. රුසියානු විප්ලවයට කලින් 1905 දී සිද්ධ වෙච්ච අරගලයක් තේමා කරගෙන අර 1918 රුසියානු විප්ලවයේ මූල ආරම්භයට සෙට් කරලා මේ කෘතිය අයිසන්ස්ටයින් නිර්මාණ කළා. මේකට සෝවියට් දේශයට අවශ්‍යයි පාලනයට අවශ්‍යයි මේ චිත්‍රපට මේ බඳු කෘතියින් දක්වන්න. මෙන්න මේක තමයි. මොකද ලෙනින් ඉදා පැහැදිලිවම සිනමාව ඒ දේශපාලන මතවාදය ජනතාවට ගෙන යන්න සුදුසුම මාධ්‍ය හැටියට අඳුනා ගන්න සිනමා. මෙහෙම නායක තුන් දෙනෙක් අපිට අහු වෙනවා පහුගිය සියවසේ. එක්කෙනෙක් ලෙනින්, එක්කෙනෙක් මහත්මා ගාන්ධි, අනිත් එක්කෙනා මාඝෝ සේතු. නූතන ඉන්දියාව ගොඩනගෙන පෙර ඉන්දියාවේ දේශපාලනය හදා ගැනීමට මුල් කාලේ මහත්මා ගාන්ධි සිනමාව ඉතාම හොඳින් අනුදැයි. ඊට වඩා පරිබාහිර අන්දමින් ඊට කලින් ලෙනින් මේ ක්‍රමය අඳුනා ගත්තා. ඒ නිසා ඔහු සිනමාව ඉතා හොඳින් භාවිතා කරනවා තමන්ගේ දේශපාලන මතවාදයකින්. මාඝෝසේ තුන්ගේ පසු කාලේ පරම්පරාව ගැන කියාගෙන යනවා ඒ චිත්‍රපටි කොච්චර හොඳට හැදුවද කිව්වොත් සමහර මිනිස්සු රහසෙන් සල්ලි යවුවා මේ අපිට මේ බලපු විදිහේ සල්ලි වල ටිකටේ සල්ලි දෙන්න කියලා. මොකද ඒ තරම් ප්‍රචාරක. නෝ දැන් මේ චිත්‍රපටය හදද්දී අයිසන්ස්ටයින් සූදානම් වෙනවා තමන් ඇතුළු පිරිස ඒ වෙනුවට තීරණය කරපු සිනමාව පිළිබඳ සාකච්ඡා කරපු මොන්ටාජ් රීතිය කොහොමද මෙහිදී භාවිත කරන්නේ. රූප දෙකක් අතර තම රූපයක් අපේ මනසට ගෙනන්නේ කොහොමද සිනමාවේ අපිට නොදැනෙන හැඟීමක් ඇති. දැන් මේ චිත්‍රපටයේ රූප රාමුව ඇතුළු සියලු කරුණු කාරණා අපි මොනවා කිව්වත් ඊට කලින් DW ග්‍රිෆිත් වෙන සිනමා කරුවන් භාවිත කරලා තිබුණා. සිනමාව පිළිබඳ දැනෙන කාරණා චැප්ලින්ලා සිනමාවට හදව තරම් දීලා තිබුණා. ග්‍රිෆිත්ලා සිනමාවේ තියරි ගොඩනගලා තිබුණා. නමුත් ඊට වඩා සිනමාව ඇතුලේ තව දුරටත් මේක හිතන්නට තමන්ගේ මනසට තවත් දෙයක් එකතු කරන්නටත් නැතහොත් කීදේ අතර නොකී දේ ඔළුවට ගේන්නටත් මේ අයිසන්ස්ටයින්ගේ සිනමා රීතිය බොහොම උපයෝග කරගා. හැබැයි ඒක පස්සේ කාලේ උපයෝග කරගත්තේ සෝවියට් සිනමා කරුවන්ට වඩා හොලිවුඩ් සිනමා කරුවන් මාර්ටින් ස්කෝසීස් වගේ සිනමා කරුවෙ එහෙම නැත්නම් බ්‍රයන් ඩි පැල්මා වගේ සිනමා කරුවෙ මේක ඉතාම පරපතල අන්දමින් උපයෝගී කරගත්තා. මොකද මේ චිත්‍රපටය හදන්නට ගියේ මේට වඩා දීර්ඝ චිත්‍රපටයක්. එය මේ 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 අරගලය නෞකාවේ අරගලය අපි දකින්නේ පරිච්ඡේද පහකින්. හැබැයි ඔරිජිනල් යන්නේ මේක අටකින්. අටකින්
පරිච්ඡේද 8කින් මේකට තිබුණා දුම්රිය වර්ජනයක කතාවක් මේකට තිබුණා වෙනත් ජනතාවගේ නැගී සිටීමක් හැබැයි මේ සියල්ල එකතු කරගන්න අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ